කෙම් ක්‍රබ් YouTube channel එකට සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හරි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාප රසායන පාඩම් එකකේ කොටසක් සම්බන්ධව. මොකද ගොඩක් ළමයි මගෙන් ඉල්ලලා තිබ්බා තාප රසායනය ගැන මුලින්දලා වීඩියෝ සෙට් එකක් කරන්න කියලා. රයිට්. ඒක තමයි මේ අද මම පටන් ගන්නෙ. අද තාප රසායනට අදාළ පළවෙනි වීඩියෝ එක. හොඳයි. එහෙනම් මේ තාප රසායන කොටසට අදාළ වීඩියෝ සීරීස් එකත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න. ඊට අමතරව අපේ YouTube channel එකේ අනිත් වීඩියෝස් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. ඊට අමතරව අපේ වීඩියෝස් social media වල share කරන්න. ඊට අමතරව අපේ වීඩියෝස් වලට comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම අපේ channel එක subscribe කරන්න. subscribe button එකත් එක්ක තියෙන bell icon එක අනිවාර්යෙන් click කරන්න දරුවනේ. මොකද එහෙම කරොත් තමයි අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට අපේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙනම් අද පාඩමත් එක්ක එකතු වෙමු. හොඳයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාප රසායනය සම්බන්ධයෙන්. එතන තාප රසායනය කියලා කියන පාඩම් එකකට අයිති වෙන්නේ ඒ කියන්නේ ශක්ති විද්‍යාව. ඒ කියන්නේ ශක්තිය කොහොමද යම්කිසි පද්ධතියක ඇත්තියෙන්. එතකොට ශක්තිය කොහොමද යම්කිසි ප්‍රතික්‍රියාවකදී පද්ධතියකට ලැබෙන්නේ? කොහොමද ශක්තිය ප්‍රතික්‍රියාවකදී පද්ධතිය පිටවන්නේ? එතකොට යම් යම් ප්‍රතික්‍රියාවලට අදාළ ශක්ති විපර්යාස මොනවද? මේ සම්බන්ධ කරුණු ගැන තමයි අපි මේ තාප රසායන නැත්තම් ශක්ති විද්‍යාව කොටසෙන් සාකච්ඡා කරන්නේ. හොඳයි. තාප රසායනට අදාළව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා දරුවනේ අපි ඉගෙන ගන්න ඕන. පළවෙනි එකට තමයි මේ පද්ධතිය කියලා කියන්නේ. රයිට්. ඊට අමතරව පද්ධතියට පිටදී මේ පද්ධතියේ මෙන්න මේක තමයි පද්ධතිය වටා ඇති සීමාව. සීමාවට ඇතුළින් නැති මෙන්න මේ කොටසට අපි කියනවා පද්ධතිය කියලා. පද්ධතියේ සීමාවට පිටින් නැති සම්පූර්ණ වටපිටාවට අපි හඳුන්වනවා පොදුවේ වටපිටාව නැත්නම් අවට පරිසරය කියලා. එතකොට මේ පද්ධතියට යම්කිසි ශක්තියක් ලැබෙන්නේ මේ වටපිටාව. එතකොට වටපිටාව ඉඳලා මේ පද්ධතිය ඇතුළට ශක්තියක් ලැබෙන්න පුළුවන්. පද්ධතියේ ඉඳලා මේ වටපිටාවට ශක්තිය ඉවත් වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් සම්බන්ධයෙන් තමයි අැතර මේ තාප රසායනයේදී අපි පළමු අවධානය යොමු කරන්නේ. හොඳයි. දරුවනේ සාමාන්‍යයෙන් අපි පද්ධතියක් ප්‍රධාන වශයෙන් බෙදනවා කොටස් තුනකට. මේ තියෙන පද්ධති තුනක් මේ තියෙන්නේ. මේ පද්ධති අපි බෙදනවා පද්ධති බෙදනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. මොනවාද කොටස් තුන? සංවෘත පද්ධතිය, විවෘත පද්ධතිය සහ ඒකලිත පද්ධති. රයිට්. දැන් අපි නිකමට හිතමු සංවෘත පද්ධතියක් කියන්නේ මොකක් වගේ එකක්ද? සංවෘතය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ බාහිර සීමාව සම්පූර්ණ වටේටම මේ බාහිර සීමාවේ පද්ධතිය වැහිලා තියෙනවා. රයිට්. නමුත් මතක තියාගන්න පද්ධතියේ සිට බාහිරට හෝ බාහිරයේ සිට පද්ධතියට පදාර්ථයට යන්න බෑ මේකේ. පදාර්ථයේ ගමන් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. පදාර්ථයේ ගමන් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේකේ පද්ධතියේ ඉඳලා බාහිරට සහ බාහිරේ ඉඳලා පද්ධතියට ශක්තිය ගමන් කරන්න පුළුවන්. ශක්තිය ගමන් කරන්න පුළුවන්. ශක්තිය ගමන් කරනවා. නමුත් පදාර්ථයේ ගමන් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට හමු අපි සාමාන්‍යයෙන් මෙහෙම සංවෘත පද්ධතියක් විදිහට සලකන්න පුළුවන් අපිට සම්පූර්ණයෙන්ම වහපු කාර් එකක්. ඔයගොල්ලෝ හිතන්න කාර් එකක් අපි සම්පූර්ණ ෂටර්ස් ඔක්කොම වහලා ඇතුළේ ඉන්නවා කියලා. ඇතුළේ ඉන්නකොට අපිට හොඳට තේරෙනවා එළියේ සිට ඇතුළට හුලඟක් එන්නේ නැහැ. ඒ කියන්නේ පදාර්ථයේ ඉඳන් ඇතුළට එන්නේ නැහැ. ඇතුළේ ඉඳලා එළියට හුලඟක් යන්නේත් නැහැ. මේ කියන්නේ යන්නේ නැහැ. කියන්නේ යනවා නම් ඉතාම පොඩි ප්‍රමාණයක්. අපි ඒවත් හිතමු යන්නේ නැහැ කියලා සම්පූර්ණ සංවෘතය කියලා. හැබැයි මේ කාර් එකට ඉර එළිය වැල්ලා තියෙන අවස්ථාවකදී ඉරාවුව වැල්ලා තියෙන අවස්ථාවකදී හිරු කිරණ මේක ඇතුළට ගමන් කරනවා. ඒ කියන්නේ සූර්යාලෝකයත් එක්ක තාපය මේක ඇතුළට ගමන් කරනවා. ඒ කියන්නේ ශක්තිය ගමන් කරනවා. හැබැයි මොනව ගමන් කරන්නේ නැද්ද? පදාර්ථය ගමන් කරන්නේ නැහැ. ඔන්නෝයි જાතියකට අපි කියනවා සංවෘත පද්ධතියක්. ඒතකොට මොකද සංවෘත පද්ධතියක් කියලා කියන්නේ? පදාර්ථය පද්ධතියේ සිට පිටතටත් පිටත සිට ඇතුළටත් ගමන් කරන්නේ නැහැ. හැබැයි ශක්තිය සංක්‍රමණය වීමක් සිද්ධ වෙනවා දෙපසට. ඒකට අපි කියනවා සංවෘත පද්ධතියක් කියලා. හොඳයි. විවෘත පද්ධතියක්. ඇතර විවෘත පද්ධතියක් කියලා කියන්නේ මේ සීමාවල සම්පූර්ණයෙන්ම සීමාවෙන් වට වෙලා නැහැ පද්ධතිය. අපි එහෙම හිතමු.
ඒකැන්නේ සීමාව හරහා මෙන්න මෙහෙම අපි ගමු සීමාව. සීමාව හරහා මේ සීමාවේ අපි සිදුරු තියනවා කියලා හිතමු. සිදුරු තියනවා නම් අනිවාර්යයෙන්ම මේ හරහා පදාර්ථයට එහාට මෙහාට යන්නත් පුළුවන්. පදාර්ථයට එහාට මෙහාට යන්නත් පුළුවන්. ඊට අමතරව ශක්තියට එහාට මෙහාට යන්නත් පුළුවන්. කිසිදු බාධාවක් නැහැ. ශක්තියට එහාට මෙහාට යන්නත් පුළුවන්. පදාර්ථයට එහාට මෙහාට යන්නත් පුළුවන්. හොඳම උදාහරණයක් අපි හිතමු මේ જાති විදුරු භාජනයක් තියෙනවා. එතකොට අපි හිතමු මේ විදුරු බීකරයක්. මේ විදුරු බීකරයේ තියෙනවා ජලය. මේ ජලය අපි රත් කරනවා. රත් කරනකොට මොකද වෙන්නේ? රත් කරනකොට ජල වාෂ්ප විදිහට මේක ඇතුලේ තියෙන වාෂ්පය පිටතටත් ගමන් කරනවා. ඊට අමතරව මේක තාපයත් එළියට තාප කිරණ විදිහට ගමන් කරනවා. ඔලහල ඇතුලේ සංවහන දාලා ඒ විදිහට පිටතට ගමන් කරනවා. එතකොට ශක්තියත් පිටතට ගමන් කරනවා. ශක්තියත් පිටතට ගමන් කරනවා. ඊට අමතරව පදාර්ථයත් පිටතට ගමන් කරනවා. පදාර්ථයත් පිටතට ගමන් කරනවා. මේ જાතිය පද්ධතිය කියලා අපි කියනවා විවෘත පද්ධතියක් කියලා. ඔව් ඒකලිත පද්ධතියක්. දරුවනේ ඒකලිත පද්ධතියක් කියලා කියන්නේ පදාර්ථය හෝමාරුවක් සිද්ධවන්නේ නැහැ. ඊට අමතරව ශක්තිය හෝමාරුවක් සිද්ධවන්නේ නැහැ. පදාර්ථය හෝමාරුවක් සිද්ධවන්නේ නැහැ. ශක්තිය හෝමාරුවක් සිද්ධවන්නේ නැහැ. පදාර්ථය හෝමාරු වෙන්නේ නැහැ. ශක්තිය හෝමාරු වෙන්නේ නැහැ. සීමාව හරහා. රයිට්. එතකොට හොඳම උදාහරණය තමයි දරුවනේ තර්මෝස් ෆ්ලාස්කුව. අපි සාමාන්‍ය විදිහට කියනවා නම් උණු වතුර බෝතලයක් කියලා හිතන්නකෝ. තර්මෝස් ෆ්ලාස්කුව. මේක සම්පූර්ණයෙන්ම මේ බිත්ති පරිවරණය කරලා තියෙන තර්මෝස් ෆ්ලාස්කුව. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා. මතක තියාගන්න මේක සම්පූර්ණයෙන් පුරවලා තියෙන වෙලාවකට තමයි අපි කතා කරන්නේ. සම්පූර්ණයෙන් පුරවලා තියෙන උණුජලය. එතකොට මොකද වෙන්නේ? මේක හරහා පදාර්ථය හුමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජල වාෂ්ප පිට වෙන්නේ නැහැ මේක සම්පූර්ණයෙන්ම වහලා තියෙනකොට. ඊට අමතරව මේක හරහා ශක්තිය එහෙම නැත්නම් තාපය පිට වෙන්නේ නැහැ. රයිට්. මෙන්න මේ જાතියකට අපි කියනවා ඒකලිත පද්ධතියක් කියලා. එතකොට ආයි බලමු සංවෘත පද්ධතිය. සංවෘත පද්ධතියක් කියලා කියන්නේ පදාර්ථය හුමාරු වෙන්නේ නැහැ නමුත් ශක්තිය හුමාරු වෙනවා. මේ දින උදාහරණයක් අපි හිතුවා සම්පූර්ණයෙන් වහලා තියෙන කාර් එකක් උදාහරණයකට ගත්තා. විවෘත පද්ධතියක්. විවෘත පද්ධතියක් කියලා කියන්නේ ඒකේ සීමාවේ සිදුරු තියෙනවා. ඒ සිදුරු හරහා පදාර්ථයට හුමාරු වෙන්නත් පුළුවන්, ශක්තියට හුමාරු වෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය තමයි මේ බීකරයක්. බීකරයක් වහන්නේ නැතුව අපි නටවන. නටවනකොට ඇතුලේ තියෙන ජලයත් වාෂ්පය පිටතට යනවා. ඊට අමතරව තාපයත් පිටතට යනවා. ඒකලිත පද්ධතියක්. ඒකලිත පද්ධතියක් කියලා කියන්නේ පදාර්ථය ඉවත්වන්නේ නැහැ, ශක්තිය ඉවත්වන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි තර්මෝස් ෆ්ලාස්කුව. තර්මෝස් ෆ්ලාස්කුවේ පරිවරණය කරලා තියෙන හින්දා පදාර්ථය පිටතට යන්නේ නැහැ, තාපය පිටතට යන්නේ නැහැ. හොඳයි. දැන් අපි යමු වෙමු පද්ධතියක ගුණ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. රයිට්. ප්‍රධාන වශයෙන් දරුවනේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයට අදාළව පද්ධතියක ගුණ හතරක් ගැන අපි කතා කරනවා. පද්ධතියක ගුණ හතරක් ගැන අපි කතා කරනවා. මොනවද ගුණ හතර? අන්වීක්ෂීය ගුණ, මහේක්ෂ ගුණ, ඝටනා ගුණ සහ විත්ති ගුණ. රයිට්. දැන් මේ එකින් එක සම්බන්ධයෙන් අපි සලකන බලමු මොනවද මේවැ තියෙන වැදගත් කරුණු කියලා. රයිට්. අන්වීක්ෂීය කියලා කියපු ගමන් අපිට තේරෙන්න ඕන මොකද්ද මේ අන්වීක්ෂීය කියලා කියන්නේ? අණුක මට්ටම. ඒ කියන්නේ යම්කිසි පරමාණුවක පරමාණුක මට්ටමින් අපි බැලුවාම ඒ පරමාණුවට තියෙන ගුණ. උදාහරණයක් විදිහට අපි කතා කරනවා වායු පාඩමේදී එයාගේ යම්කිසි අණුවක මධ්‍යන චාලක ශක්තිය. අණුවක මධ්‍යන චාලක ශක්තිය. ඊට අමතරව යම්කිසි අණුවක තියෙන අණුක වේගය. අණුක වේගය. ඇත්තම ගත්තොත් එහෙම අපි මෙතනදී කතා කරන්නේ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. රයිට්. අන්නේ වගේ දේවල් අන්වීක්ෂීය ගුණ. පරමාණු කාර්යය. ඔව් ඔන්න ඔය වගේ දේවල් අපි කතා කරනවා අන්වීක්ෂීය ගුණ වශයෙන්. හැමදෙස්සෙම මතක තියාගන්න අන්වීක්ෂීයයි කියලා කියපු ගමන් ඒකෙන් අපි අදහස් කරන්නේ යම්කිසි අණුවක් හා සම්බන්ධව හෝ එහෙම නැත්නම් යම්කිසි පරමාණුවක් හා සම්බන්ධව පවතින ගුණ. කියන්නේ අපිට පේන ඒවා නෙමෙයි. අන්වීක්ෂීය කියන්නේ අන්න ඒක. හොඳයි.
ඊළඟට මේ මහේක්ෂීය ගුණ කියන්නේ මොනවද කියලා බලමු. මහේක්ෂීය ගුණ කියලා කියන්නේ දරුවනේ අපි සම්පූර්ණ පද්ධතියක් දෙසම අවධානය යොමු කරොත් අපිට දක්නට ලැබෙන ගුණ. ඒ කියන්නේ අපි යම්කිසි පද්ධතියකම තියෙන මුළු අණු ඔක්කොම සලකලා බැලුවොත් ඒ පද්ධතියෙන්ම ඇතිවන්නා වූ ගුණ. හොඳම උදාහරණය තමයි මහේක්ෂීය ගුණ වලට පීඩනය. පීඩනය කියලා කියන්නේ යම්කිසි පද්ධතියක තියෙන අණු ඔක්කොගෙන්ම බාහිර සීමාව මත ඇති කරන ලබන බලය නිසා ඇතිවන ලබන ගුණයක්. එහෙනම් පීඩනය කියන්නේ මහේක්ෂීය ගුණයක්. ඊට අමතරව සාන්ද්‍රණය කියලා කියන්නේ ඒකක පරිමාවක විසිරී ඇති අණු සංඛ්‍යාව නිසා ඇතිවන්නා වූ ගුණයක්. ඊට අමතරව දුස්රාවීතාවය ඝනත්වය. ඊට අමතරව යම් කිසි පද්ධතියක තියෙන අණු හින්දා ඒ පද්ධතිය ඇතිවන උෂ්ණත්වය. ඊට අමතරව පුෂ්ටිකාතති වර්තනාංකය. ඔය ඕනම එකක් මහේක්ෂීය ගුණයක්. එතකොට මහේක්ෂීය ගුණයක් ගැන අපි සාකච්ඡා කරනකොට අනිවාර්යෙන් සඳහන් කළ යුතුම දේ මොකද්ද? අණුක මට්ටමේ නෙවෙයි මේ ඔක්කොම හදාපවතින අණු සියල්ලම ක්‍රියා කරන ආකාරය. නැත්නම් අණු සියල්ලේම බලපෑම මත කියලා මතක තියාගන්න මහේක්ෂීය ගුණයක් අපි හඳුනාගන්නේ අන්න එහෙම. හොඳයි. ඊළඟට ඝටනාගුණ කියලා කියන්නේ දරුවනේ හොඳට මතක තියාගන්න පදාර්ථයෙන් ගනු ලබන ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ හොඳට මතක තියාගන්න රඳා නොපවතින ගුණ. රයිට්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හොඳම උදාහරණය තමයි යම්කිසි පද්ධතියක තියෙන ද්‍රවාංක තාපාංක හිමාංක ඔන්න ඔය වගේ දේවල්. ඊට අමතරව වර්තනාංකය පෘෂ්ඨිකාතති ඔන්න ඔය වගේ දේවල් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා ඝටනාගුණ වශයෙන්. ඒතකොට ඝටනාගුණ කියලා කියන්නේ මොනවද? අපි ගනු ලබන ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ. එහෙම බලමු විත්ති ගුණ කියන්නේ මොනවද කියලා දරුවනේ. විත්ති ගුණ කියලා කියන්නේ යම්කිසි පදාර්ථයක ගනු ලබන ප්‍රමාණය මත රඳා පවතින ගුණ. මොනවද? ගනු ලබන ප්‍රමාණය මත රඳා පවතින ගුණ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් ප්‍රමාණය මත රඳා පවතින. දැන් උදාහරණ විදියට මුදම උදාහරණ තමයි මේකට අපි ගන්නෙ පරිමාව ගන්න ප්‍රමාණය මත වෙනස් වෙනවා. ස්කන්ධය ගන්න ප්‍රමාණය මත වෙනස් වෙනවා. මෞල ගණන ගන්න ප්‍රමාණය මත වෙනස් වෙනවා. ශක්තිය ඔය ඕනික අපි විත්ති ගුණ විදියට හඳුනනවා. ඒ කියන්නේ ප්‍රමාණය මත රඳා පවතින ලබන ගුණ. රයිට්. එතකොට අපි ආයෙ බලමු අණුවික්ෂීය ගුණ කියන්නේ මොනවද? අණුක මට්ටමේ තියෙන ගුණ. ඒ කියන්නේ අණුක චාලක ශක්තිය, අණුක වේගය, අර ඒ වගේ දේවල්. මහේක්ෂ ගුණ කියලා කියන්නේ මොනවද? පීඩනය, සාන්ද්‍රණය, දුෂ්රාවිතාවය වගේ මුළු සම්පූර්ණ පද්ධතියම මත රඳා පවතින ගුණ වලට තමයි මහේක්ෂීය ගුණ කියලා කියන්නේ. ඝටනා ගුණ කියලා කියන්නේ මොනවද? පද්ධතිය ගන්න ප්‍රමාණය මත රඳා නොපවතින. ද්‍රවාංකය, තාපාංකය, හිමාංකය, වර්තනාංකය, එතකොට පුෂ්ටිකාදිතී වගේ දේවල්. නියත. ඇත්තම කියනවා නම් යම්කිසි පද්ධතියකට අදාළව යම්කිසි ද්‍රව්‍යයකට අදාළ නියතයක් අපි කියනවා. ඒක ඇත්තම ඒකේ ඝටනා ගුණයක් කියලා. විත්ති ගුණ. විත්ති කියලා කියන්නේ ඇත්තම විත්තිය කියලා කියන්නේ ගන්න ප්‍රමාණය කියන එක. ප්‍රමාණය මත රඳා පවතින ගුණ වලට අපි කියනවා විත්ති ගුණ කියලා. උදාහරණයක් විදිහට පරිමාව, ස්කන්ධය, මෞල ගණන, ශක්තිය ඔය වගේ දේවල් විත්ති ගුණ වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට දරුවනේ අපි කතා කරන්නේ අවස්ථාශ්‍රිත සම්බන්ධය. මේක හරි සරලයි. ලොකුවට හිතන්න එපා. අවස්ථාශ්‍රිතය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි ප්‍රතික්‍රියාවක් ගත්තොත් ඒ ප්‍රතික්‍රියාව එකම ප්‍රතික්‍රියක වර්ගයකින් ආරම්භ වෙලා එකම ඵල වර්ගයකින් අවසාන වනවා නම් මොනවාද අවස්ථාශිතයක් කියලා කියන්නේ? යම්කිසි ප්‍රතික්‍රියාවක්
එකම ප්‍රතික්‍රියක වර්ගයකින් ආරම්භ වෙලා එකම පළ වර්ගයකින් අවසාන වෙනවා නම් අපි අන්නේ ප්‍රතික්‍රියාවකට කියනවා අවස්ථාශිතයක්. නැත්තම් අන්නේ වගේ දෙයකට කියනවා අවස්ථාශිතයක් කියලා. එතකොට මේ අවස්ථාශිතයක මාර්ග ගණනාවක් තියෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මාර්ග කොපමණ සංඛ්‍යාවක් තිබුණත් මොකද්ද මේ අවස්ථාශිතයක් කියලා කියන්නේ? එකම ප්‍රතික්‍රියක වර්ගයකින් ආරම්භ වෙලා එකම පළ වර්ගයකින් අවසාන වන ප්‍රතික්‍රියාවලට අපි පොදුවේ කියනවා අවස්ථාශිත හරහා සිදුවන ප්‍රතික්‍රියා කියලා. හොඳයි. ඊළඟට අපි කතා කරමු යම්කිසි ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය මත. ප්‍රධාන වශයෙන් අපි බෙදනවා ප්‍රතික්‍රියාව කොටස් තුනකට. ප්‍රතික්‍රියාවක් ගත්තොත් ඒක සිදුවන ආකාරය මත බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. මොනවාද කොටස් තුන? ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාව. දෙවැනි එක ස්වයංසිද්ධ නොවන. තුන්වැනි එක තමයි ප්‍රත්‍යාවර්ත. මොකක්ද මේ ස්වයංසිද්ධයි කියලා කියන්නේ? මතක තියාගන්න දරුවනේ ස්වයං සිද්ධයි කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ බාහිර කිසිම ශක්තියක් අවශ්‍ය නැහැ. ඉබේ සිද්ධ වෙනවා. දැන් හොඳ උදාහරණයක් තමයි අපි ගත්තොත් ෆොස්ෆරස් කැබැල්ලක්. මේ ෆොස්ෆරස් කැබැල්ල වතුරේ තියෙනකොට, ඒ කියන්නේ ඒක වතුරේ ඇතුලේ තමා ගබඩා කරලා තියෙන්නේ. වතුරෙන් පිටතට ගත්ත ගමන් ඒක කිසිදු ශක්තියක්, ඒ කියන්නේ අපි ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉබේ මේක දැල් වෙන්න පටන් ගන්නවා. ඔය ෆොස්ෆරස් කැබැල්ල. එතකොට ඒ වගේ එකකට අපි කියනවා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක්. ඉබේ සිද්ධ වෙනවා බාහිර කිසිදු බලපෑමක් නැතුව. සාමාන්‍ය දරුවනේ මතක තියාගන්න මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන්නේ යුද්ධයකදී භාවිතා කරලා තියෙන රසායනික අවියක්. ඇත්තටම ෆොස්ෆරස් කියන එක මිනිස්සුන්ගේ ඇඟට වැටිලා මෙන්න මේ ආකාරයට ඉබේ ගිනි ගන්නවා. ඒ නිසා සාමාන්‍ය මේ ෆොස්ෆරස් භාවිතා කරන එක යුද නීතිවලට පටහැනි ක්‍රියාවක් විදිහට ලෝකයේ සම්මතයක් තියෙනවා. ස්වයං සිද්ධ නොවන කියලා දැන් ඔයාලට තේරෙන්න ඕන ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඉබේ සිදු නොවේ. ඒ කියන්නේ අපි පිටතින් ශක්තිය සපයන්න ඕන. හොඳ උදාහරණයක් තමයි කාබන් කෑල්ලක් අරගෙන, එහෙම නැත්නම් අපි ගල්ලඟුරු කෑල්ලක් අරගෙන, ගල්ලඟුරු කෑල්ල කොච්චර වෙලාවක් අපේ එළියේ තියලා තිබ්බත් ඒක පත්තු වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම එයාගේ ජ්වලන උෂ්ණත්වයට යව රත් කරන්න ඕන. පිටතින් ශක්තිය සැපයිය යුතුයි. එතකොට ඒවා ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා. සාමාන්‍ය මේ ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ අනිවාර්යෙන්ම එක දිශාවකට විතරයි සිද්ධ වෙන්නේ. එක දිශාවකට විතරයි සිද්ධ වෙන්නේ. මේ වගේ ඒවා එක දිශාවකට පමණක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒකේ ප්‍රතික්‍රියක වලින් පළ හැදෙනවා පමණයි. නැවත පළ වලින් ප්‍රතික්‍රියක හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා කියලා කියන්නේ මොනවද? ප්‍රතික්‍රියක පල. අපි මේ ආකාරයෙන් ලිව්වොත් ප්‍රතික්‍රියක වලින් පලත් ඇති වෙනවා, පල වලින් ප්‍රතික්‍රියකට ඇති වෙනවා. රයිට්. මේක අපි ඉදිරියට වඩාත් විස්තර සහිතව ඉදිරියේදී කතා කරනවා. මොකද අපි මේ ස්වයංසිද්ධතාවය යම්කිසි ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය තීරණය කරන්නේ ඩෙල්ටා ජී කියලා. ඩෙල්ටා ජී කියලා ශක්තියක් මත අපි ඔකට කියනවා ගිබ්ස් යෝග්‍ය ශක්තිය කියලා. ඒක මත තමයි අපි ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය තීරණය කරන්න ලබන්නේ. රයිට්. ඒක අපි කතා කරන්නේ ඉදිරි වීඩියෝ එකකදී. දැනට මතක තියාගන්න මේ ටර්ම්ස් තුන හඳුනගන්න. ස්වයංසිද්ධ නොවන, ප්‍රත්‍යාවර්ත. ස්වයංසිද්ධ කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙනවා. ස්වයංසිද්ධ නොවන කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රත්‍යාවර්තයි කියලා කියන්නේ මොනවද? ප්‍රතික්‍රියක වලින් පළක් ඇති වෙනවා, පළ වලින් ප්‍රතික්‍රියක් ඇති වෙනවා. දෙපසටම ප්‍රතික්‍රියාව සිද්ධ වීමක් සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපි කතා කරමු දැන් අපේ තියෙන මේ තාප රසායනය කියන පාඩම් එකකේ තියෙන ප්‍රධානතම වැදගත්ම මාතෘකාවක් තමයි එන්තැල්පි කියලා කියන්නේ. මොකද මෙතනින් එහාට අපි සියලුම දේවල් කතා කරන්නේ මේ එන්තැල්පි විපර්යාස කියන පදය සම්බන්ධ කරගෙන. දැන් මේ එන්තැල්පි විපර්යාස කියන පදය කියන්නේ මොකද්ද කියලා දැන් අපි ඉගෙන ගන්නවා. ඇත්තම දරුවනේ මේ එන්තැල්පි විපර්යාසයක් කියලා කියන්නේ නියත පීඩනයකදී. හොඳට මතක තියාගන්න විභාගෙදී ඇහුවොත් නියත පීඩනයකදී. නියත පීඩනයකදී යම්කිසි පද්ධතියක්, දැන් අපි කතා කරා පද්ධතියක්, යම්කිසි පද්ධතියක් වෙත
තාපය උරාගනිමින් හෝ යම්කිසි පද්ධතියකින් තාපය පිටතට ඉවත්වමින් ප්‍රතික්‍රියාවක් සිද්ධ වනු ලබනවා. ඔන්න ඕකට අපි කියනවා නියත පීඩනයක දීමයාගේ එන්තැල්පිය විපර්යාසයක් කියලා. ඒකෙන් මොකක්ද ඇත්තටම එන්තැල්පිය විපර්යාසයක් කියලා කියන්නේ? නියත පීඩන තත්ත්වයකදී යම්කිසි පද්ධතියක සිදුවන තාප විපර්යාසය. තාප විපර්යාසය අපි හඳුන්වනවා එන්තැල්පි විපර්යාසයක් කියලා. ඇත්තටම මේ එන්තැල්පි විපර්යාසයේ මයිනු ලබන ඒකක වන්නේ කිලෝජූල් මවුලට කියන එකද? ආයි බලමු මොකද්ද මේ එන්තැල්පි විපර්යාසයක් කියලා කියන්නේ. නියත පීඩනයකදී යම්කිසි පද්ධතිය කරහා පද්ධතියක මායිමක් කරහා සිදුවන තාප විපර්යාසයේ අගයට නැත්නම් සංඛ්‍යාත්මක වටිනාකමට අපි කියනවා එයාගේ එන්තැල්පි විපර්යාසයක් කියලා. ඒක අපි මනරු ලබන ඒක කියවෙන්නේ කිලෝජූල් මවුලයට කියන එකකේ. හොඳයි. එහෙනම් ඔව් අද වීඩියෝ එකෙන් අපි පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා ඇත්තටම මේ තාප රසායනයේ තියෙන මූලික සංකල්ප කිහිපයක් පිළිබඳ. රයිට්. ඊළඟ වීඩියෝ එකෙන් තමයි අපි ඇත්තටම මේකේ ගණනය කිරීම සහ අදාළ එන්තල්පි විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ. හරි. එහෙනම් අදට මේ කෙටි වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. රයිට්. එහෙනම් ඕගොල්ලන්ට තියෙන ගැටලු කමෙන්ට්ස් මගින් මට ඉදිරිපත් කරන්න. අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟට ඒකේ තියෙන videos ඔක්කොම බලන්න. ඒ videos වලට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. Right. ඊට අමතරව අපේ YouTube channel එක subscribe කරන්න. Subscribe button එකත් එක්ක තියෙන bell icon එක click කරන්න. මම chemistry video එකක් දාපු ගමන් එතකොට ඔයාලට ඒ chemistry video එකක් දැම්මා කියන පණිවිඩය ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අද video එකෙන් මම මෙතනින් සමු ගන්නවා. ඊළඟ video එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන තාපරසාරයට අදාළ එන්තල්පි විපර්යාසයන් සහ තාපරසායනික ගණනය කිරීම සම්බන්ධ දේවල් සම්බන්ධයි. හරි. එහෙනම් එතෙක් ඕගොල්ලන්ට ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.